න් දුවේපුතේ සෞඛ්‍යහා ශාරීරික අධ්‍යාපන විෂයේ නම්ේශ්‍රීණයෙන් නියමිත නිවැරදිී රියව්වලට බාධාවන ශාරීරික ආබාධ හඳුනා ගනිමු යන තුංනිි පාඩම් පිළිබඳව අදපි සාකච්ඡා කරම්. දුවේපුතේ උදේ අවදිවෙච්ච වෙලාවෙඳලා රාත්‍රි නින්දට යන තෙක්ම ඔබ විවිධ ක්‍රියාකාරකම් රාශියක යෙදෙනම්. මෙ හැම ක්‍රියාකාරකමක් සඳහම යම් නිශ්ෂිත නිවැරදි රියව්වක් තියෙන ප්‍රථමයෙන් බලමු නිවැරදි ඉරියාවවක් කියන්නේ කුමක්ද කියලා නිවැරදි ඉරියාවක් ගැනූ චල්නේදී හෝ නිශ්ෂලවසිටින අවස්ථාවේද ශරීරාංග නිවැරදිව පාත්වා ගැනීම අපි බලමු නිවැරදි ඉරියාව පාත්වා ගැනීමේ ප්‍රයෝජ්ජන මොනවාද කියලා ක්‍රියාකාරකම් සඳහා ආවම ශක්තියක් වැෑවීම් ක්‍රියාකාරකම් වලදී අඩු වෙහෙසක් දැනීම් කාර්යක්ෂමතාව වැඩිවීම උපරම ශාරීරික යෝග්‍යතාවයක් පාත්වා ගැනීමට හැකිවීම. අනතුරු හා ආබාද වැලකීම ශාරීරික වේදනාවමවීම නිරෝගිවීම ප්‍රසන්නහා මනාපාරුෂයකින් හෙබි පෙනුමක් ලැබීම. අපි මේ එදිනිෙදා නිරත වෙන ඉරියව් ප්‍රධාන වශයෙන් වර්ග දෙකට බෙදලවෙන් කරන්න පුළුවන්. ගතික ඉරියව ඇවිදීම, දවීම, පැනීම පිනීම් වගේ ඉරිය්. ස්තිිතික ඉරිය් ඉඳ ගැනීම සිටගැනීම වැතිරීම් වගේ ඉරියව් අපේ නිවැදි ඉරිය් වලට විශාල බාධාවක් ඇති කරනවා ශාරීරිකා ආබාද ශාරීනිිකා ආබාධ ඇතිවෙන්න බලපාන ප්‍රධාන ේතු මොවද වලමු සංජානය තත්තු ජානමය විකෘතිීන් හෝ කලලේ මෞකුස තුළ වැඩින කාලයේදී ඇතිවන අහිතකර බලපැම් විසා මත්තුවන තත්ත්ව කලේ මෞකුස තුළ වැඩන කාලයේ ඇතිවන අහිතකර තත්ත්තු කියල කියන්නේ ගර්බනී කාලදිී மாටවැලඳෙනු රෝග මවගේ පෝෂිණ උනතා වගේ දේවල් මේ ජානම විකෘතින් පරම්පරාගත පැමිණන්න පුළුවන්. සාමාන්‍යෙන්දුව පුතේ සංජානය තත්ත නිසා ඇතිවන ආබාද දර්ුවගේ උපපත් ඉඳළම දකින්න පුළුවන්. උදාහරණයක් කියන්න ජානම විකෘතිීන් හේතුවෙන් අස්තිහාපේෂි වර්ධනයේ අසාමාන්‍යතා ඇතිවෙන ආබාධිත දත්ත. පාරිසරික තත්ව යහ පත් සෞඛ්‍යපුොරුදු වැරදි ජීවන් රටා පෝෂණ වනතා විවිධ රෝගතත්ත වැරදදියාව යනාදිය. උදාහරන පෝෂණ වනතාවයක් ලෙස විටමින් දීඕනීම නිසා රිිකට් සිියාව කන රෝගය වැල දෙන්න පුළුවන්. මෙහිදී අස්සි දුර්ුවලවී බිඳීම විකෘතිවීම සිදුවෙනවා. ස්ශීතරටවලනා වැසියන් සම හිරවලියයට නිරාවරණින් නොවීම නිසා විටමින් දී වනතාවයට මලක් වෙනවා. නමු මේ හේතුව අපේ රටේ වැසියන්ට එච්චර බලපානෙ නැහැ. නමුත් පෝෂණය නිසි පරිදිනු ලැබීම හා වකුකල්රෝග වගේ තත්ත්ව නිසා විටමින්ඩිය වනතාවේ ඇතිවෙන්න පුළුවවා. ඒ වගේම අස්තිවර්ධනයට අස්තිවල සෞඛ්‍ය පාර්ත්වාගන්න කැල්සියම් හා පෝටීන් අඩංගුවා හරගතයුතුයි. කැසියම් හා ප්්‍රෝටින් වූනවීම නිසා පුංචිකාලදි අස්්‍යිවර්ධන අඩ වෙලා විකෘතිතා ඇතිවෙන්න පුළුව. වැඩ ඊටිකාලය වෙනකොට තවදුරටත් අස්තිදුරලෙලා ඔස්ටියෝපොරෝසිස් වගේ රෝගතත්ත්ව ඇති වෙලා අස්සි වල වේදනා හා අස්ති පහසුවෙන් බිඳී මැතිවෙන්න පුළුවන්. තවත් උදාහරණ පාරිසරක හේතුවක් බලමු රෝගී තත්ත්ව. විශබීජ මඟින් අස්ති ආසාධනෙ. හෝමෝන ක්‍රියාකාලිත්ව අඩාලීමෙන් ඔස්ටියෝපොරෝසි සඇතිවීම. ඊනඟ පරිසරිික හේතුව වැරදි ඉරියාව. දීර්ග කාලයක්, වැරදි ඉරියාවෙන් බරේසවීම් වි්‍යායාම ක්‍රීඩාහෝ රැකයා කරන අය නොගලපෙන ඇඳුම් හා පාාවහන් භාවිතය උරහිස උක්කුල තදවන විදියට ඇඳුම් ැඳීම ඉතා අඩි උස සෙරෙප්පු සපත්තු පැළඳීම නොගලපෙන උපකරන භාවිතය අධික බරේදූ ප්‍රමිතියන් තොර පාසල් බෑක් පිටෙල්ලගෙනයාම තමන්ගේ උස්සර නොගලපෙන කොස්සූ ඉදල් පුට්ටු ලියනමේස වගේ දේවල් භාවිතය ියදුරන්නවා අහන පැදීමේදී ආසනයේ වැඩිපුර ඉදිරියට හෝ පිටු පසට වීරිය පැදවීම. උපදෙස් රහිතව වැරදිවි්‍යයාම කිරීම්. අපි ක්‍රීඩා කරද්දිත් වැරදිවි්‍යයාම කරන දරුව ඉන්නවා උපදෙස් රහිතව. දැන් බලමු සංජානීය හෝ පාරිසරික තත්ත්ව නිසා හටගන්න රෝග තත්තු මොනවාද කියල. ඔටු කුදේ කශේරුවේ ඉහල කොටස. එනම් උරස් කශේරුකා පෙදෙස අසාමානල් ලෙස පිටු පසට නෙරීම නිසා ඇතිවන ආබාධ තත්ත්වය මේක උපපත්තියෙන්ම හරි පසුකාලෙක හරි ඇතිවෙන්න පුළුවන් තත්ත්වය පැතිකුදේ කශේරුකායෙක් පැත්තකට වක්‍රවීමි නිසා එක් කොරහිසක් පහත්වී ප්‍රතිවිරදු පැත්තේ උකල උස්වීම පසුකුදේ කශේරුවේ පහළ කොටස එක යනි කටී කශේරුකාපි දෙෙස අසාමානන් ලෙස ඉදියට වක්‍රවීම හිදී කුල පිටු පසර තල්ලවීම හා උද්දරයේ ඉදිරියට නිරාඇවිල්ල හිස ඉදිරයට නැවුරුවීම දකින්න පුළුවන් ඔබට මේ රූපසටහනේ පැහැදිලිව මේ තත්ත්වය පේනෝ. පැතලිපිටුපස කශේරුවයේ පහල කොටසේ ස්වභාවික වක්්‍රේ නැතිවීම පැතලිපිටු පස්ස කියල හඳුන් වනවා පැතලිපතුල් මේ රූපයෙන් දැක්වවෙන්නේ නිවැරදි පාදපතුළ පාදේ ස්වභාවික ආරුක්කු හැඩේ ඒ විදිහටම පේන තියනවා. පැලිපතුලැන් රෝගිතත්වයේදී පාදේ ස්වභාවිකාරුක්කු හැඩේ දක්නට ලැබෙෙනෙ නැහැ. බකල් දෙපා හා පූට්ට දනහිස්. දෙපා ධනහිසින් දෙපසට වක්්‍රවීම බකල් දෙපා ලෙසත් දනහිස් අසාමාන ලෙස එකට ගැටී පැවතිීම පෝට්ට දැහිස් ලෙසත් හැලින්වෙන. මේකට කුඩාකාල ඇතිවෙන පෝෂණ වනතා බලපානවයි කියලා කියන්න පුළුවන්.ඒවගේ මේ ආබාධ නිසා, නිවැරදිව ඇවිදීමටත් අපාසුව වෙනවා. පුද්ගල පවරු ෂೇයටත් ගැටළුමන්තුවිය හැකි. මේ ආಭාධිත්ತත්තු හඳුනාගෙන හැකි ඉක්මනින් ප්‍රතිකාර සඳහා යොමයේ යොත්ව. බොහෝ රෝහල් වැල ශල්ලකරන බෞතචිකිත්සාාව ව්‍යයායාම්මගින් මේ ආාද්ධත්ව ඕම කරගන්න කටේතු කරනෝ. ಆಭාධච්චරික කොටස්್ಲල ක්‍රියාකාරිත්್ත වැඩදිවරු කරන්න මාං් භේෂ යක් තිමත් කරනවශ්‍ය ්‍යයාಾ පිළිබඳ උපදේස් ರෝහල් ආශ්‍රිතවතියන ද චිත්කඒ එකක මගින් ලබාගන්න පුළුව. ඒවාගේම රෝහල්වල විකලාාන්ගේ ඒකවලදි ඇතැ මා බධිත්තාත්ත ශල්ලකරව මගින් නිවැදි කරනවා. පෝෂණ වනතාවයක්න ඒ සඳහා ප්‍රතිකාරහා උපදෙස් ගන්න ප්‍රදේශයේ පව සෞඛ්‍ය වෛදනන ධාරිකාරයාලින් හෝ රෝහල් ආශ්‍රිතවතියන පෝෂණ උපදේශන ඒකක මඟින් ලබාගන්න පුළුවන්. ඒවගේ ඔබ ක්‍රීඩා කරාද්‍යිය ඇතිවන අනතුර සඳහා උපදේස් හා ප්‍රතිකාර ලබාගන්න විශේෂ ක්‍රීඩා වෛද ඒ එකකයක් තියෙනවා ඒකට යොමු වෙන්න පුළුවන්. එවගේම පාරිසරික තත්තනි සෑතිවෙන බොහෝ ආබාධ තත්ත්ව වලක්වොගන්න යහපත් සෞඛ්‍ය පුරුදුුත් උපකාර වෙනවා. මෙ රූපසටහන් හොඳින් අද්‍යනය කරන්න මෙහි නිවැරද ීදියාව මොනවදි කියලා දැක් වෙනවා. මේසයක් මට තියාගෙන පරිගණකයකින් වැඩකරනකොට ඉන්නඕන නිවැරදි ඉදරියව ඒවගේ පුටුවකවාඩි වෙනකොට නිවැරද ීරදිිය් බිමතියෙන බරා නිවැරදි ඔසවනාආකාරය හිට ගැනීමෙන් නිවැරදි ඉරියව සහ වැත්තරීමෙන් නිවැරදි ඉරියාව මෙහි දැක් වෙනවා දැන් බලමු වැරදි ඉරියව හා ආබද වලක්වගන්න අනුගමනය කළයුතු යහපත් සෞඛ්‍යපුරුදු මොවාද කිය සමබල ආහාර වේලක් ගැනීමම් නිතිපතා ව්‍යායාම කිරීම් ප්‍රමාණවත් නින්දක්හා විවේකයක් ලබා ගැනීම් නිසි ශරීරස්කද දර්ශකය පාත්තා ගැනීම දෛනි ක්‍රියාකාරකම්වලදී නිවැරදීරියාව පාත්වා ගැනීම්. චිත්තවේග සම්බරතාවේ හා යහපත්මානසික සෞඛ්‍ය පාත්වා ගැනීම. දුවේපුත්තේ අදාපි සාකච්චා කරේ නිවැරදීරියව්වලට බාධාවෙන ශාරීරික ආබාද පිළිබඳව. ඉතින් ප්‍රසන්න පෙනුමකට සෞඛ්‍යවත්සාකාරයක්ෂම දීපවැත්මකට නිවැරදීරිය උපකාර වෙනවා. අද මේ පාඩවැස්සුරෙන් ක්‍රියාකාරකම බලමු. නිරදි ඉරියාව් පාත්වා ගැනීමේ වාසි හතරක් ලියන් ශාරීරිකාබාද ඇතිවීමට බලපාන ප්‍රධාන හේතු මොනවාද. සංජානීය හෝ පාරිසරික තත්ත්ව නිසා හටගන්නා රෝගතත්ව හතරක් නම් කර රුප සටන් අඳන්න වැරදි ඉරියාව් හා ආබාද වලක්වා ගැනීමට අනුගමනය කළයුතු යහපත් සෞඛ්‍ය පුරුදු පහක්ලියන්. අපි තවත් දිනේක නැවතහමුමු ස්තුූති ඔබට සබදවසා